පසුගිය අවස්ථාවේ අපි සාකච්ඡා කරපු දේ තමයි අප විසින් ගොඩනැගූ දෙය අප විසින් ගොඩනැගූ මෙතෙක් ගොඩනැගූ බොහෝ දේ ඔස්සේ අපගේ අනන්‍යතාවය සලකුණු වනවා නම් කියන්නේ තමන් ගොඩනැගපු මතවාදයක් වේවා ලියපු පොතක් පතක් වේවා කිසියම් දෙයක් ඔස්සේ තමන්ගේ අනන්‍යතාවය තමන්ගේ මමංකාරයේ මමත්වයේ තහවුරු වෙලා තියෙනවා නම් ඒ මමත්වය කැප කරපු කෙනෙකුට ඒ මමත්වය කැප කරලා අහම කැප කරලා ඒ කැපකිරීම ඔස්සේ තමාගේ ආශාව කැපකිරීම ඔස්සේ ඒ ආශාව ඒ ආශාවේ මිය යෑම වෙනත් තැනක උප්පාද වෙනවා පුනරුත්පත්තියට භාජනය වෙනවා දැකීම විප්ලවය හැටියට අපිට අර්ථකථනය කරන්න පුළුවන් නම් ඒක අපේ පහුගිය අවස්ථාවේ කිව්වේ ජැක් තමන්ගේ ජීවිතය ටයිටැනික් චිත්‍රපටයේ රෝස් වෙනුවෙන් කැප කරලා රෝස් තුල තමා නැවත ඉපදුනා අමරණීය අවරණීය අමරණීයත්වයට පත් වුණා කියන එක කියන රූපකයේ ඔස්සේ විප්ලවය යන තේරුම් ගත හැකි කියන එක. ඒ කියන්නේ විප්ලවය යනු තවදුරටත් මම කියන එක බමනම් සුවිශේෂත්වය ඉස්මතු වීම කියන කාරණේ වෙනුවට මමනම් සුවිශේෂත්වය පොදු සාධකයක් තුළ විශ්වීය වෙනත් සාධකයක් විප්ලවය නම් සාධකය ඇතුළේ දියකර හැරීමට සූදානම් වන කෙනෙකුට තමයි විප්ලවය දැකගත හැක්කේ. විප්ලවය තමා තුළ කියන්නේ ප්‍රතිජීවනය කළ හැක්කේ තමා අහෝසි වෙන තැනකදී නැත්තම් තමන්ගේ සුවිශේෂ බව කැප කරන්න පොදු අරගලය වෙන කැප කරන්න පුළුවන් ධෛර්යවත් කෙනෙකුට ධෛර්යය තියෙන කෙනෙකුට තමයි විප්ලවය කියන එක ඉන්ද්‍රිය අත්දැකීමක් බවට පරිවර්තනය වන්නේ කියන එක. ඒ අර්ථයෙන් ජැක් ඉන්ද්‍රිය අර්ථයෙන් තේරුම් ගන්නවා ආදරය කියන්නේ මොකද්ද කියන එක. බලන් ඉන්න අපිට වඩා කියන්නේ ජැක් ඒක තමාගේ ජීවිතේ කැපකිරීම ඔස්සේ ආදරය මොකද්ද කියන එක. ආදරයේ ආදරය කරන ක්‍රියාවට ජීවේ දෙනවා. ඒකෙන් ඇත්තටම නැවත උපදින්නේ රෝස් නෙමේ ආදරය කියන පාරභෞතිකය. ආදරය කියන දෙයට අර්ථයක් දෙනවා ජීවිතය කැප කරලා ජැක්. මේ විදිහේ තව උදාහරණ ගොඩක් තියෙනවා. එතකොට විප්ලවය නම් ක්‍රියාව පාරභෞතිකයක් ලෙස අපි තේරුම් ගත්තොත් එයින් අදහස් ගන්න මේ ද්‍රව්‍ය මේ ලෝකේ එක කරන්න බැරි දෙයක් සීනයක්ම කියන එක නෙමෙයි. නමුත් විප්ලවය කියන දේ පාරභෞතික අර්ථයකින් තේරුම් ගත්තොත් අපිට අපිව කැප කරලා තමයි එයට අර්ථයක් දෙන්න වෙන්නේ. يعني විප්ලවය කියන දේ අර්ථවත් වෙන්නේ ඔබ කොතරම් ප්‍රමාණයක් ඒ වෙනුවෙන් කැපකරන සූදානම්ද කියන එක මත යන ඩයලෙක්ටිකේ මතයි මේක තීරණය වෙන්නේ කියන එක තමයි මෙතනින් විශේෂයෙන් අපි පළවෙනි සාකච්ඡාව හරහා ඒ අවසානයේට ඉස්මතු කරගන්න උත්සාහ කළේ. එතකොට අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි මෙන්න මේ දේ. පළමු වෙන්න 20 වෙනි සියවසේ වමේ අරගලේ එහෙම නැත්නම් වම අවසන් නම් අප 21 වෙනි සියවසේත් වම ගැන කතා කරන්නේ ඇයි? වම ගැන සිහින දකින්නේ ඇයි? කියන කාරණා එතකොට වම පිළිබඳ සිහිනයක් අපිට තිබෙනවා නම් يعني කොමියුනිස්ට්වාදීන් හැටියට කොමියුනිස් සමාජයක් පිළිබඳ අපට සිහිනයක් තිබෙනවා නම් එය 20 වෙනි සියවසේ අවසන් වූවායි අපි පිළිගන්නේ නම් එකවරම එසේනම් අප 20 වෙනි සියවසේ වම පිළිබඳ නැත්නම් කොමියුනිස් සමාජය පිළිබඳ නැවත නැවත කතා කරන්නේ සහ ඒ සිහිනය හඹා යන්නේ ඇයි? මේ පිළිබඳ මං ස්ලාවෝ ජිජැක් අලන්බ දියු හරහා යම් කිසි පිළිතුරක් ගොනු කරන්න උත්සාහ කරා මෙලන්කොලියාව කියන සංවාදය කතා බහ
ඒ ලිපි පෙළ හරහා. එකෙන් මං කියන්න උත්සාහ කරේ අපිට විමුක්ති අරගලය විප්ලවය කොමියුනිස් සමාජය වෙනුවෙන් දැකපු සිහිනය ඒ ශක්තිය අප කොච්චර ඒ පිළිබඳ ආශා කළාද අප ඒ පිළිබඳ අනුරාගිකව බැඳුනාද හරියට ජැක් රෝස් වෙත බැඳුනා වගේ අපි ඒ පිළිබඳ කොතරම් ඒ ආශාව වෙනුවෙන් අපේ ශක්තිය වැය කරාද යන්න මතින් මෙන්න මෙහෙම දෙයක් තීරණය වෙනවා ඒ තමා ඒ ශක්තිය නැවත අපිට ගන්න බෑ ඒ ශක්තිය නැවත විද්‍රෝ එකෙන් ආපසු ගන්න බෑ රිට්‍රීට් කරන්න බෑ කියන එක. يعني අපි ඒකට කොච්චර ආදරය කරාද ආශා කරාද ඒ වෙනුවෙන් කැපකරනද සූදානම් වුණාද මිනිස් සංහතිය මිනිස්සු ලෝකේ පුරා ඒ ආශාව වෙනුවෙන් කොතරම් ඒ වෙනුවෙන් කැපකරද ඉවෙන්ට් අපි කියන්නේ ඇලන් බාදී කියන ආකාරයට ඒකට අපි කරපු කැපකිරීම එමු නැත්තම් ඒට දුන්න ශක්තිය අපිට ආපහු ඇදලා ගන්න බෑ කායික සහ මානසික යන ආකාර දෙකෙන්ම ඒ ශක්තිය අපට ඇදලා ගන්න ආපහු බැරි නිසා අපි මෙලන්කොලික වෙලා තිනවා කියන එක. ඒ කියන්නේ අපට ඒ ශක්තිය වෙන දිශාවකට දාන්න බෑ. يعني ඒක අසීරු කරුණක්. මෙන්න මේ කාරණාව මත මෙන්න මේ මනෝවිශ්ලේෂී කාරණාව මත ඒ කියන්නේ ඒකට අපි දුන්න කායික මානසික ශක්තිය නිර්මාණශීලී ශක්තිය අපි කැප කරපු අපිට ආපහු ඇදලා ගන්න බෑ ඒ නිසා අපිට සිදු වෙලා තියෙනවා ඒ ඔස්සේම අවසානය දක්වා until the end මේක ස්ලාවෝජිජක් තමන්ගේ in defense of loss causes නැත්තම් අහිමි වූ හේතුවේ විත්තිවාචකයේ වෙනුවෙන් කියන අගනා කෘතියේ ਉਹ සඳහන් කරනවා අපිට සිද්ධ වෙනවා කියලා මාවෝ ලෙනින් එබැවින් තමයි පැහැදිලිව ට්‍රොට්ස්කි සඳහන් කර ආකාරයෙන් විශේෂයෙන් මේක අදහස් මේක න්‍යායගත කරන්නේ ලියොන් ට්‍රොට්ස්කි. ට්‍රොට්ස්කි කියනවා අපට අවසානයක් දක්වාම යන්න වෙනවා කියලා. ඒ කියන්නේ ප්‍රචණ්ඩ අවසානයක් දක්වා. මේක මේ බෞද්ධ කතාබහ එක්ක පටල ගන්න එපා කියලා මම කියනවා. ඒ එතන ප්‍රචණ්ඩත්වය කියලා කියන්නේ ස්ලාවෝජිජක් කියන මේක දිව්‍යමය ප්‍රචණ්ඩත්වය කියලා. ඒ කියන්නේ අපිට නෙගෝෂিয়েට් කරන්න කියන්නේ මේ අපිට කතා බහ කරලා මේක මේ සම් එකඟතාවයකට එන්න බෑ. ධනවාදය කියන්නේ ධනේශ්වරයේ සමග අපට මේ givisum ගත වෙන්න බෑ. ඒකයි හරිම වචනේ. ඒ කියන්නේ ඒ givisum ගත වීම තුල අපට අර ආශාව පාවලා දෙන්න බෑ. ඒ නිසා මේක මේ ජනතා මුතු පෙරමුණ එක පටලා ගන්නත් එපා කියලා මම කියනවා සමහරවිට වොන් කරන වැඩේ ඇතුලේ අපිට මේක එකපාරටම මේ පැත්තට දාන්න කියන්නේ වොන් කරන්නේ මෙහෙම පවදීම කියලා එහෙම අදහසකට එන්න එපා. නමුත් මම කියන්නේ අපට the event මෙන්න මේ සිද්ධිය කෙරෙහි වූ අනුරාගය ඇලන් බදීව්ගේ වචනය හෝ සිද්ධිය වෙනුවෙන් වූ භක්තිමත් භාවය faith. එතකොට මේ සිද්ධිය වෙනුවෙන් සිද්ධිය anu විප්ලවය කියනකින් අදහස් කරන්නේ යථාව වෙත. ඒ කියන්නේ ඇත්ත පරස්පරතා විසඳා ගැනීම සඳහා අවසානයේ දක්වා මිනිසා යන ගමන. මිනිස් ශිෂ්ටාචාරයේ යන ගමන. ඒ කියන්නේ අවසානයක් දක්වා. එහෙම නැතු මේ මග නවතින්න ප්‍රජාතන්ත්‍රවාදී ළඟ නතර වෙන්න එහෙම එකක් නෙමෙයි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ළඟ නතර වෙන්න එහෙම කතාවක් නෙමෙයි. මේ පරස්පරතා විසඳා ගැනීම සඳහා මිනිසා අවසානයේ දක්වා කරන ගමන් කිරීමට තමයි විප්ලවය යනුවෙන් හඳුන්වන්නේ. ඒක ඇලන් බාදීව්ගේ අදහස. එතකොට මේ අදහස සමපාත වෙනවා ලකාන්ගේ ඇක්ට් කියන සංකල්පයත් එක්ක. ඒ කියන්නේ ඉවෙන්ට් ඇන් ඇක්ට් යත් සිදුවීම ක්‍රියාව කියන අර්ථයෙන්. يعني අවසානයක් දක්වාම සිදුවන ඇන්ටිගනියානු ක්‍රියාව. ඒ කියන්නේ මරණය දක්වාම යන ගමන කියන එකයි මේකෙන් අදහස. ඒකයි යථාව කියලා කියන්නේ. ඒ කියන්නේ ජැක් යනවා තමාගේ අනුරාගය
ඔස්සේ නැත අනුරාගය පදනම් කරගෙන අනුරාගය හඹාගෙන ඩ්‍රයිව් අවසානයක් ගැන මරණය දක්වා ඇටගනික ඇතිගනි කරන්නත් ඒකමයි. තම සහෝදරයාගේ ගෞරවය වෙනුවෙන් අවසානයක් දක්වාම තම ජීවිතය අවසානවීම දක්වාම කරන ගමන් කිරීමට තමා අප රූපකයක් ලෙස විප්ලවය. විප්ලවය කියන වචනය මෙතන අදහස් කරන්න. විප්ලවය කියන වචනයෙන් අදහස් කරන්නේ. එතකොට විප්ලවය වෙනුවෙන් වූ ආශාව, කියන්නේ කොමියුනිස්ට් සමාජයක් කරා අපිට යන්න නම් ඒ විප්ලවය නම් ක්‍රියාවට හවුල් වෙන්න වෙනවනේ. මෙන්න මේ විප්ලවීය ක්‍රියාව යනුවෙන් අදහස් කරන්නේ යථාව. ඒ කියන්නේ අපට සිතාගත නොහැකි දුරටම මරණය දක්වාම. දැන් ජැක් සහ රෝස් අර නැවේ ඒ ලස්සනට ඈත මුහුද දිහා බලාගෙන ඒ යන ගමනේදී කට්ටිය සමහරලාට හිතන්න නැතුව ඇතිනේ මේක අවසන් වෙන්නේ මරණයෙන් කියලා. එන්නත් ඒ කට්ටිය මේ අර ඒක ඇතුලේ අනුරාගිකව ඉන්න අර කාර්යක ඇතුලේ අනුරාගිකව ඉන්න අවස්ථාව හිතන්න නැතුව ඇතිනේ මේ මරණය දක්වාම අපිට යන්න වෙයි කියලා. ඒ නිසා මම කියන්නේ මේ ටයිටැනික් කියන චිත්‍රපටය, අපූර්ව චිත්‍රපටයක් ඒ අර්ථයෙන් ගත්තාම මොකද ඒක පෙන්නනවා අපිට අර ඇන්ටිගනියානු ක්‍රියාව. ඒ කියන්නේ අවසානයක් දක්වා මිනිසා මේ ක්‍රියාව වෙනුවෙන් විමුක්ති ක්‍රියාව වෙනුවෙන් විප්ලවීය ක්‍රියාව වෙනුවෙන් ගමන් කිරීමට හිත හදා ගැනීම. ඒ ගමන් කිරීමට ඒ තම ලිබිඩෝ ශක්තිය, තම නිර්මාණශීලීත්වය, තම ආත්මය කැපකිරීමට සූදානම් වීම කියන ක්‍රියාව සූදානම් වීම ලස්සනට පෙන්වන චිත්‍රපටයක් තමයි ටයිටැනික් කියලා කියන්නේ. ඒ ඔස්සේ අපිට විමුක්ති ක්‍රියාව, يعني විප්ලවය කියන්නේ මොකක්ද කියන එක රූපකයක් හැටියට තේරුම් ගන්න පුළුවන්. ඒක හරියට අපි මේ දෙන්නගේම අදහස් ටික මේ සම්බන්ධ කරමු. අවසානයක් දක්වා කරන ගමන් කිරීම, ට්‍රොස්කියන් වර්තෙන් ජුජක් කියනවා අවසානයක් දක්වා ගමන් කිරීම සහ ඈත දිදුලන අර එළිය රඹහ, කියන්නේ අපි ලාවට ට්විලයිට්, ඒ අපිට ඈත යන්තම් දිලෙන ආලෝකයේ වෙත, කියන්නේ අර නිකන් කුඩා ආලෝකයක් තියෙනවා තවිර බහැලා යනකොට හරි නගිනකොට හරි තියෙන පොඩි ට්විලයිට් එක. ඒ ආලෝකය ගැන භක්තිමත් වෙමින්, ඒ පොඩි ආලෝකයක් කොහේ හරි එතන තියෙන්න පුළුවන් කියන අර කොලොම්බස් ගියා වගේ ආරක් දන්නේ නැතුව ගියා වගේ එන්නේ ඒ සිද්ධිය වෙනුවෙන් අපි භක්තිමත්ව එතෙන්ට ඒ විමුක්ති ක්‍රියාව වෙනුවෙන් ගමන් කරන්න අප හිතාදා ගැනීම, ඒ ධෛර්යය තමයි අපිට මෙතනදී විමුක්ති ක්‍රියාව, එහෙම නැත්නම් විප්ලවීය ක්‍රියාව හැටියට යනකින් අදහස් කරන්න වෙන්නේ. ඒ නිසා මං හිතනවා තවදුරටත් ට්‍රොස්කි හරහා ජිජක් වර්ධනය කරන මේ ආකාරයට ඒ තමයි නිර්ධන පන්තියේ අධිකාරීත්වය, නිර්ධන පන්තියේ බලය වෙනුවෙන් කරන ගමන් කිරීම කිසිදු ආකාරයකින් කිසිවෙක්ගේ නෛතික භාවය ලෙස බලාගෙන, කියන්නේ දැන් අපි හැම වෙලාවෙම හිතනවානේ අහවලා මේකට හොඳයි කියනවා නම් හොඳයි කියලා, කියන්නේ එයාලා හොඳයි කියනවා නම් අපි කැමති ඉන්නේ. නමුත් මෙතනදී ජිජක් කියනවා ට්‍රොස්කි හරහා අපි එහෙම පොදු එකඟතාවය, ඒ කියන්නේ පොදු අරයා මෙයා කැමති XYZ කැමති කියන තැන ගැන හිතන්නේ නැතුව සත්‍ය හමු වෙන තුරු until the end, ඒ කියන්නේ අවසානයේ සත්‍ය හමු වෙන තුරු කිසිම නෛතික නෛතිකභාවය පිළිබඳ නෛතිකභාවය පිළිබඳ වද වෙන්නේ නැතුව ඒ අවසාන ක්‍රියාව දක්වා අපි ගමන් කරන්න සූදානම් නම් ඒ සූදානමට තමයි විමුක්ති ක්‍රියාව, කියන්නේ විමුක්ති ක්‍රියාව හැටියට මේ يعني අදහස් කරන්න පුළුවන් වෙන්නේ කියන එක තමයි ඇත්තටම මේ ස්ලාවෝ ජිජක් තමන්ගේ ඉන් ඩිෆෙන්ස් ඔෆ් ලොස් කෝසස් කියන ග්‍රන්ථය හරහා අපිට